හරි ඕගලන් හැමෝටම දන්නවා ඇති සාමාන්‍යයෙන් අපි used iPhone එකක් ලංකාවේ මිලදී ගන්නවා නම් ඒ ෆෝන් එක කොහොමද හරියටම චෙක් කරන්නේ ඒ ෆෝන් එක ගලවලා තියෙනවද ඒ ෆෝන් එකේ බැටරි එක මාරු කරලා තියෙනවද ඒ ෆෝන් එකේ ස්ක්‍රීන් එක මාරු කරලා තියෙනවද ඒ ෆෝන් එකේ වෙන මොකක් හරි issue එකක් තියෙනවද මේවා හරියටම චෙක් කරන්න ඕනේ මේ වගේ used iPhone එකක් අපි ලංකාවේ මිලදී ගන්නවා නම් සාමාන්‍යයෙන් ඕගලන් දන්න යාළුවෙක්ගෙන් මිලදී ගත්තත් shop එකකින් මිලදී ගත්තත් මේක හරියටම බලා ගන්න ගොඩක් කට්ටියට දන්නේ නැහැ. ඉතින් අපි අද වීඩියෝ එකෙන් බලමු ඔයගලන් කොහොමද හරියටම used iPhone එකක් චෙක් කරලා බලලා ගන්න කියලා. ඉතින් වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යයෙන්ම සිංහලට YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් සාමාන්‍යයෙන් අපි iPhone එකක් ගන්නවා නම් ඒ කියන්නේ used iPhone එකක් ගන්නවා නම් අපි බලන්න ඕනේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි මුලින්ම මේ ෆෝන් එක අතට ගත්ත ගමන් බලන්න ඕනේ මේ ෆෝන් එකේ physical condition එක. ඉතින් මේ physical condition එක බලන්න කලින් ඔයගලන් අනිවාර්යයෙන්ම මේ ෆෝන් එකේ මොකක් හරි cover එකක් දාලා තියෙනවා නම් ඒ cover එක මුලින්ම ගලවන්න ඕනේ. ඒ වගේම iPhone එකට මොකක් හරි stickers අලවලා තියෙනවා නම් එහෙම නැත්නම් tempered glass එකක් දාලා තියෙනවා නම් මේ හැම දෙයක්ම remove කරලා ඕගලන් මේ ෆෝන් එකේ physical condition එක කොයි වගේද කියලා අනිවාර්යයෙන්ම check කරන්න ඕනේ මේ iPhone එක ඕගලන් මිලදී ගන්න කලින්. ඉතින් මේ වගේ physical condition එක check කරනකොට අනිවාර්යයෙන්ම ඕගලන් dark room එක නැතුව සාමාන්‍යයෙන් bright room එක එහෙම නැත්නම් ඕගලන් එලිමහනේ හරි ගිහිල්ලා මේ ෆෝන් එක අතට අරන් check කරන්න මේ ෆෝන් එකේ scratches තියෙනවද මේ ෆෝන් එකේ මොකක් හරි cracks තියෙනවද මේ ෆෝන් එකේ මොකක් හරි dents තියෙනවද මේ වගේ දේවල් ඕගලන් හරියටම ගොඩක් එළිය තියෙන තැනකට ගියොත් ඕගලන්ට ලස්සනට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ ඔයගලන් චෙක් කරලා හරියට මේ ෆෝන් එකේ ෆිසිකල් කන්ඩිෂන් එක හොඳයිද නරකයිද කියලා ඔයගලන්ට චෙක් කරගන්න පුළුවන් ගොඩක්ම ලේසියෙන්. ඉතින් ඔයගලන්ට කරන්න තියෙන්නේ ඒ iPhone එක අතට අරගෙන මේ වගේ චෙක් කරගන්න එක විතරයි. ඉතින් ඔයගල මේ වගේ චෙක් කරනකොට ෆිසිකල් කන්ඩිෂන් එක මේ iPhone එකේ හොඳයි නම් සාමාන්‍යයෙන් මේකේ තියෙන ස්ක්‍රැචස් අඩුයි නම් එහෙම නැත්නම් මේ ෆෝන් එක ක්‍රැක් වෙලා එහෙම නැත්නම් ඔයගලන් කන්ෆර්ම් කරගන්න ඕන නම් මේ ෆෝන් එකේ ෆිසිකල් කන්ඩිෂන් එක හොඳයි කියලා ඊළඟට ඔයගලන්ට මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක චෙක් කරගන්න පුළුවන්. ඉතින් ඔයගලන් මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක චෙක් කරගන්නකොට අනිවාර්යයෙන්ම ඔයගලන් මේ ෆෝන් එක ෆුල් බ්‍රයිට්නස් දාගන්න මුලින්ම. ඒ වගේ මම කලින් කිව්වා වගේ මේ ෆෝන් එකේ මොකක් හරි ස්ටිකර්ස් අලවලා තියෙනවනම් මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ tempered glass වගේ දේවල් මේවා රිමූව් කරගන්න මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක චෙක් කරන්න කලින් සමහර වෙලාවට මේ ෆෝන් එකේ tempered glass එකක් අලවලා තියෙන්න පුළුවන්. හැබැයි මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ ස්ක්‍රැචස් තියෙන්න පුළුවන්. ඔයගලන්ට tempered glass එකකින් ඔයගලන්ට ඒක පේන්න නැති වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඒක අමතක කරන්න එපා. මේ ෆෝන් එක ඔයගලන් මිලදී ගන්නකොට tempered glass එක රිමූව් කරලා මේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක බලන්න. ඉතින් මෙතනදී සාමාන්‍යයෙන් ඔයගලන් iPhone 10 එකක් හරි iPhone 10 එකට උඩ ෆෝන් එකක් හරි ඔයගලන් මිලදී ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඒ ෆෝන් එකේ OLED ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. හැබැයි සාමාන්‍යයෙන් iPhone 10s එහෙම නැත්නම් iPhone 11 වගේ තියෙනවා නම් ඒකේ OLED ඩිස්ප්ලේ එකක් ඉන්නේ නැහැ. ඒකේ තියෙන්නේ LCD ඩිස්ප්ලේ එකක්. ඉතින් සාමාන්‍යයෙන් ඔයගලන් LCD ඩිස්ප්ලේ එකක් ගන්නවා නම් OLED ඩිස්ප්ලේ එකක් ගන්නවා නම් ඒ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයගලන් OLED ඩිස්ප්ලේ එකක් තියෙනවා නම් ඔයගලන් ඒ ෆෝන් එකේ කලර් එක චෙක් කරන්න පුළුවන්. ඒ ෆෝන් එක ඔයගලන් හරියට ස්ක්‍රෝල් කරලා බලන්න ඒකේ ස්ක්‍රෝල් වෙන ස්පීඩ් එක, ඒ වගේම ඔයගලන් බලා ගන්න පුළුවන් ඒ ෆෝන් එකේ තියෙන ක්ලැරිටි එක, ඒ වගේම ඒ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ඔයගලන් පොඩ්ඩක් ප්‍රෙස් කරලා බලන්න ඒක ස්මැජ් වෙනවද කියලා. ඉතින් සාමාන්‍යයෙන් ලෝ ක්වොලිටි ඩිස්ප්ලේ එකක් තියෙනවා නම් ඒක ස්මැජ් වෙනවා. ඉතින් ඔරිජිනල් ඩිස්ප්ලේ එක ඔයගලන්ට ඒ වගේ ඉෂුස් බලා ගන්න බෑ. ඉතින් සාමාන්‍යයෙන් ඔයගලන්ට LCD ඩිස්ප්ලේ එකක් තියෙන ෆෝන් එකක් බලා ගන්න හොඳම ක්‍රමයක් කියලා කියන්න පුළුවන් මේක. ඉතින් ඔයගලන්ට iPhone 11 එහෙම නැත්නම් iPhone 10R වගේ ෆෝන් එකක් ඔයගලන් ගන්නවා නම් ඔයගලන්ට මේක ඔයගලන්ට යූස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් iPhone 8, iPhone 7, iPhone SE, iPhone SE 2 මේ වගේ ෆෝන් වලත් එන්නේ LCD ඩිස්ප්ලේ එකක්. ඉතින් ඔයගලන්ට මේ වගේ ඔයගලන්ට ඩිස්ප්ලේ එක ප්‍රෙස් කරලා ඔයගලන්ට බලලා ඔයගලන්ට ඒවා මිලදී ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් OLED ඩිස්ප්ලේ එකකුත් ඔයගලන්ට ටිකක් ප්‍රෙස් කරලා බලන්න පුළුවන් ඒ ඩිස්ප්ලේ එක පොඩ්ඩක් ස්මැජ් වෙනවද කියලා. ඉතින් ඔයගල මේ වගේ ටෙස්ට් කරලා ඒක කන්ෆර්ම් කරාට පස්සෙත් ඔයගලන්ට මම අන්තිමට කියලා දෙන්නම් හරියටම සොෆ්ට්වෙයාර් එකක් යූස් කරලා කොහොමද චෙක් කරගන්න කියලා ආපහුවතාවක් ෆෝන් එක. එතකොට ඔයගලන්ට 100% කන්ෆර්ම් කරගන්න පුළුවන් මේ ෆෝන් එක හොඳයිද නැද්ද කියලා. ඉතින් දැන් අපි ස්ක්‍රීන් එක චෙක් කරලා ස්ක්‍රීන් එකේ කලර් එක හොඳයි, ස්ක්‍රීන් එක ලැග් වෙන්නේ නැහැ, සාමාන්‍යයෙන් හොඳට රෙස්පොන්ස් වෙන ඩිස්ප්ලේයක් කියලා කිව්වනම් ඉතින් ඔයගලන්ට මේක කන්ෆර්ම් කරගන්න පුළුවන් දැනට ෆිසිකල් යූස් කරලා මේක හොඳයි කියලා අපි තීරණය කරගත්ත. දැන් අපි බලන්න ඕනේ මේ ෆෝන් එකේ තියෙන සොෆ්ට්වෙයාර් එක පැත්ත. ඉතින් ඔයගලන්ට සාමාන්‍යයෙන් දැන් ෆෝන් එක අන්ලොක් කරලා මේ ෆෝන් එකේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා ඔයගලන්ට බලන්න පුළුවන් මේ ෆෝන් එකේ තියෙන සොෆ්ට්වෙයාර් වර්ෂන් එක මොකක්ද කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඔයගලන් ලේටස්ට්ම ෆෝන් එක ගන්නවා නම් iOS 16 එහෙම නැත්නම් iOS 17 වගේ වර්ෂන් එකකින් ඔයගලන්ට ඒ ෆෝන් එක බලා ගන්න පුළුවන්. හැබැයි ඔයගලන් මේ ෆෝන් එකේ සොෆ්ට්වෙයාර් වර්ෂන් එක බලනකොටම ඔයගලන් ඊටත් පල්ලෙහා ඔයගලන්ට බලන්න ඕනේ මේකේ තියෙන මොඩල් නම්බර් එක මොකක්ද කියලා. ඉතින් උදාහරණයකට මේ වගේ මගේ ෆෝන් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් මොඩල් නම්බර් එක පටන් ගන්නේ MTE කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඔයගලන්ට මේකේ තියෙන මුල් අකුර
එම්නම් මේ ෆෝන් එක අලුත් ෆෝන් එකක්. ඒ කියන්නේ මේ ෆෝන් එක කිසිම විදියෙ රිප්ලේස්මන්ට් එකක් රිෆර්බිෂ් ෆෝන් එකක් නෙවෙයි. මේක අලුතින් ගත්ත ෆෝන් එකක් කියලා ඔයගලන්ට කන්ෆර්ම් කරන්න පුළුවන්. හැබැයි මේ ෆෝන් එකේ මොඩල් නම්බර් එකේ ඉස්සරහා ඔයගලන්ට N කියලා වැටලා තියෙනවා නම් සාමාන්‍යයෙන් මේක Apple සමාගමෙන් රිප්ලේස් කරපු ෆෝන් එකක්. ඒ කියන්නේ කවුරු හරි මේ ෆෝන් එක Apple සමාගමෙන් මිල දීගෙන මොකක් හරි ඉෂුව එකක් වෙලා මේ ෆෝන් එක රිටර්න් කරලා තියෙනවා. ඉතින් ඒකට හම්බ වෙච්ච රිප්ලේස්මන්ට් ඩිවයිස් වලට තමයි මෙන්න මේ N නම්බර් එක මොඩල් නම්බර් එකේ ඉස්සරහා ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයගලන්ට මේ මොඩල් නම්බර් එකේ මුලින්ම ඔයගලන්ට M නැතුව F තියෙනවා නම් ඒක කැරියර් රිෆර්බිෂ් ෆෝන් එකක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙන රටවල වල අපිට ෆෝන් එකක් මිල දී ගන්නවා නම් කැරියර් එක පාවිච්චි කරලා තමයි අපිට මිල දී ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ තියෙන ඩයලොග් මොබිටල් වගේ කැරියර්ස් පාවිච්චි කරලා තමයි අපිට ෆෝන් එකක් මිල දී ගන්න වෙන්නේ. ඉතින් ඒ වගේ ෆෝන් එකක් මිල දී ගෙන ඒකේ මොකක්ද ඉෂුව එකක් වෙලා ඒක රිටර්න් කරලා ඒකේ රිෆර්බිෂ් වර්ෂන් එක තමයි ඔයගලන්ට මේ F කියන නම්බර් එකෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔයගලන් සාමාන්‍යයෙන් ඔයගලන් iPhone එකක් ගන්නවා නම් මේ මොඩල් නම්බර් එක ඉස්සරහා M කියන අකුර තියනවාද කියලා අනිවාර්යෙන් බලන්න. එතකොට මේ ෆෝන් එක කිසිම විදියෙ රිප්ලේස්මන්ට් එකක් කිසිම විදියෙ රිෆර්බිෂ් ෆෝන් එකක් නැහැ කියලා ඔයගලන්ට හරියටම දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම ඔයගලන් iPhone එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම තව දෙයක් චෙක් කරන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයගලන් මොඩල් නම්බර් එක මේ වගේ ටැප් කරාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඒකේ එනවා A2098 කියලා තවත් මොඩල් නම්බර් එකක්. ඉතින් මේ මොඩල් නම්බර් එක හරිම වැදගත් ඔයගලන් ෆෝන් එකක් ගන්නවා නම්. මේකට හේතුව තමයි සාමාන්‍යයෙන් ඔයගලන් දන්නවා ඇති iPhone 10 එකක් iPhone 10s එකක් මේ ෆෝන් දෙකම එකම ෆෝන් එකක් වගේ තමයි තියෙන්නේ සාමාන්‍යයෙන්. ඉතින් ඔයගලන් මීට කලින් iPhone එකක් පාවිච්චි කරලා නැත්නම් ඔයගලන්ට මේ ෆෝන් දෙක අතර වෙනස ඔයගලන්ට හොයාගන්න බෑ. ඉතින් සමහර කට්ටියනෝ iPhone 10s එකක් කියලා iPhone 10 එකක් විකුණනවා. ඉතින් ඔයගලන් දන්නේ නැතුව ඔයගලන් මේ ෆෝන් එක මිලදී ගත්තට පස්සේ මේ ෆෝන් එක ඇත්තටම 10s නෙමෙයි 10 ෆෝන් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට හරියටම මේකේ ෆිසිකල් කන්ඩිෂන් එක බලලා මේ ෆෝන් එක බලා ගන්න බෑ. මොකද මේ ෆෝන් දෙකම තියෙන්නේ එකම වගේ ෆෝන් දෙකක් වගේ. ඒ නිසා ඔයගලන්ට මේ මොඩල් නම්බර් එක ඔයගලන්ට කෙලින්ම Google search කරලා බලන්න පුළුවන්. මේ මොඩල් නම්බර් එකකින් එන ෆෝන් එක මොකක්ද කියලා. ඉතින් මේ මොඩල් නම්බර් එක ඒගොල්ලන්ට වෙනස් කරන්න බෑ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගලන් මේ මොඩල් නම්බර් එක A2098 වගේ නම් ඔයගලන්ට ඒක search කරාට පස්සේ මේ ෆෝන් එක මොකක්ද කියලා එනවා Google එකේ. ඒ වගේම ඔයගලන් iPhone 10 එකක් ගන්නවා නම් මේකේ මොඩල් නම්බර් එක ඉන්නේ A191 වගේ තමයි එන්නේ. ඉතින් ඔයගලන්ට මේ ටික මොඩල් නම්බර් එක ඔයගලන් search කරලා බලන්න මේ ෆෝන් එකේ මොඩල් එක ඇත්තටම ඔයගලන් buy කරන ෆෝන් එකේ මොඩල් එකද කියලා. ඉතින් මේකත් ඔයගලන් හරියටම චෙක් කරලා ඉවරයි නම් ඔයගලන්ට බලන්න පුළුවන් මේ ෆෝන් එකේ තියෙන අනිත් ෆීචර්ස් මොනවද කියලා. උදාහරණයක් වශයෙන් ඔයගලන් touch ID එකක් තියෙන ෆෝන් එකක් මිල දී ගන්නවා නම් ඒ කියන්නේ touch ID එකත් එක්ක ආපු iPhone එකක් iPhone 8, iPhone SE, iPhone SE 2 මේ වගේ ෆෝන් එකක් මිල දී ගන්නවා නම් ඔයගලන්ට ඒකේ touch IDs වැඩ කරනවද? එහෙම නැත්නම් face ID තියෙනවා නම් face IDs වැඩ කරනවද? ඒ වගේම ඔයගලන්ගේ SIM එකක් දාලා ඒකේ calls වැඩ කරනවද? data වැඩ කරනවද wifi වැඩ කරනවද bluetooth වැඩ කරනවද මේ දේවල් ඔයගලන් හරියටම චෙක් කරගන්න මේ ෆෝන් එක ඔයගලන් මිලදී ගන්න කලින්. ඉතින් ගොඩක් අය ඒව චෙක් කරන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ඔයගලන් SIM එකක් දාලා මේකෙන් කෝල් එකක් ගන්න විනාඩි 5ක වගේ ඔයගලන්ට ෆෝන් එක යූස් කරනකොට ඒ ෆෝන් එක හීට් වෙනවද ඒව හැම දෙයක්ම ඔයගලන්ට බලා ගන්න පුළුවන් හරියටම මේ ෆෝන් එක මිලදී ගන්න කලින්. ඉතින් මං කිව්ව කරුණු ටික ඔයගලන් චෙක් කරාට පස්සේ ඔයගලන්ට තරමක් හොඳ අයිඩියාවක් ගන්න පුළුවන් මේ ෆෝන් එක ඇත්තටම කොයි වගේ කන්ඩිෂන් එකක තියෙනවද කියලා. ඊළඟට ඔයගලන්ට කරන්න පුළුවන් අන්තිමට මේ ෆෝන් එකේ තියෙන බැටරි ලයිෆ් එක කොයි වගේද තියෙන්නේ කියලා ඔයගලන්ට චෙක් කරගන්න. ඉතින් මේකට ඔයගලන්ට කෙලින්ම කරන්න ඕනේ ෆෝන් එකේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා බැටරි හෙල්ත් එක චෙක් කරගන්න එක. ඉතින් ඔයගලන්ට කෙලින්ම ගිහිල්ලා බැටරි හෙල්ත් එක චෙක් කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේකේ බැටරි හෙල්ත් එක 90%ට වඩා වැඩියෙන් තියෙනවා නම් ඔයගලන්ට මේ ෆෝන් එකේ හොඳ බැටරි එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට විශ්වාස කරලා ගන්න පුළුවන් මේ ෆෝන් එකේ බැටරි හෙල්ත් එක හොඳයි කියලා. ඒ වුණාට මේකේ තියෙන බැටරි ලයිෆ් එක ඔයගලන්ට පෙන්වන්නේ නැත්නම් සාමාන්‍යයෙන් මේ ෆෝන් එකේ බැටරි එක මාරු කරලා තිනවා. ඒ කියන්නේ ඔරිජිනල් බැටරියක් නැතුව මේකට වෙන බැටරියක් මේගොල්ලන් ඇඩ් කරලා තිනවා කියලා ඔයගලන්ට ID එකක් ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මගේ තීරිය නම් ගොඩක් brand new ෆෝන් එකක් ඔයගලන් ගන්නකොට ඒකේ බැටරි හෙල්ත් එක 100% තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් අවුරුදු 5ක් අවුරුදු 4ක් අවුරුදු 3ක් පරණ iPhone වල සාමාන්‍යයෙන් 100%ක් බැටරි එක තියෙනක නම් ඇත්තටම බොරු දෙයක්. ඉතින් කොහොමත් ෆෝන් එක charge කරලා use කරන්න ඒ ෆෝන් එකේ බැටරි හෙල්ත් එක ගොඩක් අඩු වෙනවා. ඉතින් ඔයගලන් චෙක් කරන iPhone එක සාමාන්‍යයෙන් අවුරුදු 4ක් අවුරුදු 5ක් පරණ iPhone එකක් නම් ඒකේ බැටරි 100%ක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයගලන් ඒක බැටරි රිප්ලේස් කරපු ෆෝන් එකක් කියලා ඔයගලන්ට දැනගන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් අවුරුදු 4ක ෆෝන් එකක ඔයගලන්ට 100%ක බැටරි හෙල්ත් එකක් ගන්න බෑ. ඉතින් ඒක ඔයගලන් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. ඉතින් මේ හැම දෙයක්ම ඔයගලන් කන්ෆර්ම් කරගත්තට පස්සේ ඔයගලන්ට මේ ෆෝන් එක ගැන ඔයගලන්ට හොඳම අයිඩියා එකක් ගන්න පුළුවන් මේ ෆෝන් එක ඇත්තටම කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඔයගලන්ට මේ හැම දෙයක්ම චෙක් කරලා 75%කට වගේ ඔයගලන්ට කන්ෆර්ම් කරගන්න පුළුවන්. ඉතින් මේක තියෙන ඊළඟ ටික චෙක් කරන්න සොෆ්ට් එකක් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඉතින් මේක කොහොමද කරන්න කියලා මම මීට කලින්ම ඔයගලන්ට වීඩියෝ එකක් කරලා තියෙනවා.
මේ iPhone එකේ හරියටම මොන වගේ parts ද මාරු කරලා තියෙන්නේ මේ හැමදයක්ම ගොඩක්ම ලේසියෙන් අපිට බලා ගන්න පුළුවන් software එක ගැන ඉතින් video එකක් කරලා දිනවා ඉතින් ඔයගලන්ට description එකේ මම ඒ video එකේ link එක දාන්නම් ඉතින් ඔයගලන් මේ ටික හැමදයක්ම බලලා අන්තිමට ඒ video එකත් බලන්න එතකොට ඔයගලන්ට සම්පූර්ණ අදහසක් ගන්න පුළුවන් වෙයි ඔයගලන් ගන්න යන iPhone එක හොඳ condition එකේ phone එකක්ද නැත්නම් replace කරපු එකක්ද refurbish කරපු එකක්ද මේ හැමදයක්ම ඔයගලන්ට මේ video දෙක බලලා ඔයගලන්ට දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් තවත් ගොඩක් වැදගත් දෙයක් ඔයගලන්ට කියන්න ඕනේ මේ හැම දෙයක්ම ඔයගලන් චෙක් කරලා ගත්තත් ඔයගලන් physically phone එක චෙක් කරලා බලලා එහෙම නැත්නම් ඔයගලන් software එකක් මාර්ගයෙන් මගේ දෙවෙනි video එක බලලා ඒකත් චෙක් කරලා බලලා මේ හැම දෙයක්ම හරි ගියත් සමහර වෙලාවට මේ phone එකේ issue එකක් තියෙන්න පුළුවන්. ඉතින් මේකට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔයගලන්ට ඔයගලන් buy කරන iPhone එකට මාසයක warranty එකක්වත් ඔයගලන් අරගන්න ඕනේ. ඉතින් මේ ෆෝන් එක ඔයගලන් shop එකකින් mail දෙ ගන්නවා නම් ඒකට හරියට බිලක් මාසයක වගේ warranty එකක් ඔයගලන් ගන්න ඕනේ. ඉතින් ඔයගලන් සාමාන්‍යයෙන් මාසයක් වගේ මේ ෆෝන් එක use කරනකොට ඔයගලන්ට මේ ෆෝන් එකේ condition එක ගැන ඔයගලන්ට ගොඩක් දැනගන්න පුළුවන්. මොකක් හරි issue එකක් ආව නම් ඔයගලන්ට ගොඩක්ම ලේසියෙන් ඔයගලන්ට replace කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයගලන් අනිවාර්යයෙන්ම ඒක කරගන්න අමතක කරන්න එපා. මොකද සාමාන්‍යයෙන් අපි used phone එකක් ගන්නකොට ගොඩක් අපි පරිස්සම් වෙන්න ඕනේ. අපි ගොඩක් ලොකු මුදලක් වියදම් කරනවා, අපි ගොඩක් ලොකු කාලයක් වියදම් කරනවා. අපිට ගොඩක් වැදගත් මේ වගේ දේවල් චෙක් කරගන්න එක, ඒ වගේම ගොඩක්ම වැදගත් අපි මේ ෆෝන් එක ගත්ත එකට proof එකක්, ඒ වගේම මේ ෆෝන් එකට හොඳම warranty එකක්. සාමාන්‍යයෙන් මාසයක් හරි එහෙම නැත්නම් සාමාන්‍ය සති දෙකක චෙකින් warranty එකක්වත් තිබ්බොත් හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේ වගේ තමයි ඔයගලන් used iPhone එකක් මිලදී ගන්නවා නම් ඔයගලන්ට චෙක් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ දෙවෙනි video එකේ කියන software එකක් use කරලා කොහොමද චෙක් කරන්න කියලා ඒ වීඩියෝ එකේ link එක description එකේ තියෙනවා. ඔයගලන්ට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා ඉතින් ඔයගලන් ළඟදී iPhone එකක් මිලදී ගන්න තියෙනවා නම් ඔයගලන්ගේ experience එක ඔයගලන්ට මොකක් හරි issue එකක් වෙලා තියෙනවා නම් ඒවත් හැම දෙයක්ම ඔයගලන්ට පල්ලා comment section එකේ comment කරන්න පුළුවන්. මේ වගේ videos ටික නම් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම සිංහලට YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක කැමති නම් like කරන්න, ඔයාගේ අලුවන්ටත් බලන්න share කරන්න. ආයෙත් අපි මේ වගේම video එකකින් හමුවෙමු.